सुबदी शक्ति आकार सह भावित पाड़े चुम्मन पाड़ पुट्स अभी साकल तरवे अभी साकल शक्ति कुमारी शक्ति कारण शक्ति मैंने अंतर्जातिक सम्मते अंतर्जातिक सम्मते जूल सिंपल जे कैपिटल जे कैपिटल जे तम अभी युक्त तथा शक्ति वर्ग की साकच्छा कल अत मे पाठ कुछ उपत्समक साकच्छा कलोनी शक्ति परिणाम मुखा शक्ति परिणाम मेक इतना अमावचने एक शक्ति आकार शक्ति आकार परिवर्तने हनुमान शक्ति परिणाम शक्ति परिणाम एक शक्ति आकार शक्ति आकार परिवर्तने शक्ति परिणाम धरने जीवित शक्ति परिणाम तम वशीम बहुल वशीम भावित हम तेनम सिद्धि शक्ति परिणाम उदाहरण सूर्यागे तिपेन आलोक शक्ति प्रबल संश्लेषण आहार वल गबड़ा विनवा मन शक्ति विधिये रासायनिक शक्ति विधिये बला शक्ति परिवर्तन मुखाध्य आलोक शक्ति परिवर्तन उन्हें रासायनिक शक्ति त्यागा शक्ति परिणाम लियन अनिवार्य एक उदाहरण सिधुवन शक्ति परिणाम कुमारी उत्तरे विद्युशक्ति विद्युशक्ति अभी विद्युशक्ति देनकोट या अभी दिन शक्ति मुखाने का अभी हमें बलो अभी विद्युशक्ति देनवा या अभी दिनवा तापशक्ति तापज शक्ति एहना मुखद भक्तिजन शक्ति परिवर्तन विद्युशक्ति तापज शक्ति मत अनिवार्यम मे शक्ति परिणाम उदाहरण मुखद शक्ति परिवर्तन अभी विद्युत शक्ति विद्युशक्ति यापज शक्ति शक्ति परिवर्तने विद्युशक्ति तापज शक्ति मैक्रोवेव अवर्ण कदी मुखा अभी दिन मन शक्ति विद्युशक्ति यापड़ी तापज शक्ति मुखा शक्ति परिवर्तने परिणाम विद्युशक्ति तापज शक्ति रूपवाणी अभी देने मन शक्ति विद्युशक्ति देने आलोक शक्ति सह ध्वनि शक्ति मुखद शक्ति परिणाम विद्युशक्ति आलोक सह ध्वनि शक्ति धन गुहांत हितल मुखद शक्ति परिणाम अभी देने गुहांत विद्युशक्ति अट गुहांत हम मन शक्ति ध्वनि शक्ति मुखद शक्ति परिणाम विद्युशक्ति ध्वनि शक्ति वड़ा मेक हसमी करें अभी देने मन शक्ति सह उपकारी अभी लबा देने मन शक्ति हमारा मे शक्ति परिणाम अमाड़ का उदाहरण वीलकोशे अभी बाल अभी शक्ति परिणाम रासायनिक द्रव्य रासायनिक द्रव्य सतु शक्ति रासायनिक शक्ति मे रासायनिक शक्ति अभी मुखाद विद्युशक्ति बाल विद्युशक्ति बाल विद्युशक्ति बाल अन्न बाल्पेट बाल्पेन शक्ति आलोक शक्ति
වීලි කෝෂයකින් බල්බයක් දැල්වා ගැනීමේදී සිදුවන ශක්ති පරිණාමය මොකක්ද වෙන්නේ දරුවනි? රසායනික ශක්තිය, ඊට පස්සේ විදුලි ශක්තිය, ඊළඟට ආලෝක ශක්තිය. දැන් හිතන්න බාබැදී පිටිපස්ස සවි කළ දින ඩයිනමෝ. මේ ඩයිනමෝකින් විදුලි ශක්තිය නිබදවා ගන්න කොහොමද කියන එක පිළිබඳව සලකා බලමු. ඩයිනමෝව කරකැවෙන්න නම් දරුවනි මොකද වෙන්න ඕන? බාබැදී ගමන් කරන්න. අන්න බාබැදී ගමන් කරන විට අන්න පාපැදියට ලැබෙන මොන ශක්තියද? චාලක ශක්තිය. පාපැදිය ගමන් කරන විට මොකද වෙන්නේ? ඩයිනමෝව කරකැවෙනවා. දැන් ඩයිනමෝව කරකැවෙනවා කියන්නේ ඩයිනමෝවට ලැබෙන මොන ශක්තියද? මීට පෙර මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා චලනය වන ඕනෑම වස්තුවක් සතු වෙන්නේ මොන ශක්තියද? චාලක ශක්තිය. එහෙනම් පාපැදිය චාලක ශක්තිය දැන් යනවා ඩයිනමෝවට, ඩයිනමෝව චාලක ශක්තිය වෙනවා. දැන් ඩයිනමෝවේ චාලක ශක්තියෙන් දැන් ඩයිනමෝව කරකැවෙන විට දරුවනේ විදුලි ශක්තිය නිබදෙනවා. අන්න ඒ විදුලි ශක්තිය තමයි අපි ඉදිරියේ තියෙන බල්බේට යවන්නේ. දැන් බල්බේ දැල්වෙනවා. අන්න එහෙනම් මොකද වෙන්නේ? දැන් බල්බේ නිදහස් වෙනවා ආලෝක ශක්තිය. එහෙනම් ඉතමත් පහසුයි මේ ශක්ති පරිණාමය. දරුවනේ තවත් උදාහරණයක් බැලුවොත් එහෙම විභාගයට ඇහුවොත් එහෙම ඕගොල්ලන්ගෙන් සූර්ය කෝෂයක් තුලදී සිදුවන නැත්නම් මේ සූර්ය පැනලයක් තුලදී සිදුවන ශක්ති පරිණාමය කොහොමද කියලා. සූර්ය පැනලයට වැටෙන්නේ මොකද්ද? සූර්ය ශක්තියද ආලෝක ශක්තියද? ගොඩක් ළමයි මෙතනදී වර්ධවා තේරුම් ගන්නවා ගොඩක් ළමයි කියන්නේ සූර්ය ශක්තිය කියලා. හැබැයි හොඳට මතක තියාගන්න සූර්ය කෝෂ නැත්නම් සූර්ය පැනලයක් ක්‍රියාත්මක වෙන නම් ඒකට වැටෙන්න ඕන ධර්මනේ ආලෝක ශක්තිය. මේ සූර්ය පැනලේ මතට ආලෝක ශක්තිය පරිතවන විට ඒ ආලෝක ශක්තිය පරිවර්තන වන මොන ශක්තිය බවද? විදුලි ශක්තිය බවද? එහෙනම් සූර්ය පැනලයක් තුලදී සිදුවන ශක්ති පරිණාමය කොහොමද කියලා ඔයාලෙන් අහුවොත් ඔයාලා කියන්න මොකද එතකොට? ආලෝක ශක්තිය ඊතලයක් විදුලි ශක්තිය. සූර්ය ශක්තිය කියලා ලියුවොත් එහෙම ඒක වැරදි. ඒකට හේතුව සූර්ය ශක්තිය තුල ආලෝක ශක්තියක් තියෙනවා, තාප ශක්තියක් තියෙනවා. ඒ සම්බන්ධන තේරුම් ගන්න. එහෙනම් නැවත මම මේක මතක් කරනවා නම් මොකද ශක්ති පරිණාමණය කියලා කිව්වේ? එක් ශක්ති ආකාරයක් තවත් ශක්ති ආකාරයක් බවට පරිවර්තනය වීම. ඒ වගේම දරුවනේ ශක්ති පරිණාමණය ලියන විට වඩා පහසු ක්‍රමය මොකද්ද? අපි දෙන්නේ මොන ශක්තියද? ඒ ශක්තියෙන් එයා අපිට ලබා දෙන ශක්තිය කුමක්ද? පිළිබඳව හරියට තේරුම් ගත්තා නම් මේ ශක්ති පරිණාමණය ඔයගලට පැහැදිලිව කියන්න පුළුවන්. එතකොට අපි ඊළඟ පාඩම් කොටසදී මම මේක ඔයගලට අවසාන වීඩියෝ අභ්‍යාස වලට ප්‍රශ්න කිහිපයක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්න වල පිළිතුරු ඊළඟ පාඩම් කොටසදී අපි සාකච්ඡා කරන බලමු.